आयु पोवन दुशानीस डायरी यूट्यूब चैनल ओयाला वादत आदरें पिलिगान्नमा अद मम ओयालाट गेनावे किरिपिटी पुडिंग अमुद्राव्य कीपयक भाविता करगेन हरिम इक्मनिन मे पुडिंग एक ओयालाट हदागन्न पुलुवां ए वगेम क्रीम कैरमेल पुडिंग एकक हदन्न हितुनम टिंग किरी एलकिरी गेदर नैति उना ओयालाट किरिपिटी वलिन मे पुडिंग एक हदागन्न पुलुवां मे पुडिंग एक क्रीम कैरमेल पुडिंग एक वगेम गोडाक मृदु किरी रसक तियेन पुडिंग एकक इतिन दैन अपि बलमु मे रसवत किरिपिटी पुडिंग एक हदागन्ने कोहोमद कियला मे संधा अपिट अवश्यवेनवा किरीपिटी ग्राम पनहाय सीनी ग्राम अनुवाय बित्तर हतराय उनुवतुर मिलीलीटर देसिय पनहाय होंदिन कुडुकरगत्त एनसा तुनाय वेनिला ते हेंदी देकाय ईट अमतरव अपिट कैरमल एक संधा अवश्यवेनवा सीनी ग्राम पनहाय उनुवतुर मेस हेंदी देकाय අපි දැන් මුලින්ම කිරි මිශ්‍රණය හදාගමු. අපි ගත්ත උණු වතුර වලට කිරි පිටෙත් සීනිත් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට වැනිලා තේ හැඳි දෙකත් එකතු කරගෙන කිරි පිටි වල කැට නැති වෙනකන් අපි මේක හොඳින් දිය කරගන්නවා. දැන් අපේ කිරි පිටි ටික හොඳින් දිය වෙලා තියෙන්නේ. මම දැන් මේකට හොඳින්ම කුඩු කරගත්ත එන සල් ටික එකතු කරගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනි එනසල් එක පවුඩර් එකක් වගේ වෙනකන් හොඳින් කුඩු කරගන්න. අපි හදාගත්ත මේ කිරි මිශ්‍රණය හොඳින් නිවෙන්න තියාගන්න ඕනි. ඒක නිසා අපි මේක පැත්තකින් තියලා sugar caramel එක හදාගමු. දැන් මේ වගේ pan එකක් ලිපේ තියාගෙන sugar caramel එකට අපි වෙනම ගත්ත සීනි ටික එකතු කරගන්නවා. ලිපේ කින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන අපි මේක හොඳින් රත් කරගමු. මේ වගේ ටිකක් වෙලා රත් කරගද්දී ඔයාලට පේනවා ඇති වටේටම පාට වෙනස් වෙගෙන එනවා. මේ වෙලාවට ඔයාලා ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න. මේ වගේ sugar caramel එක හදාගනිද්දී ඔයාලා මේකට හැන්දක් භාවිතා කරන්න එපා. මේ වගේ pan එක උස්සලා හොඳින් කරකවමින් මේක හදාගන්න. ඔයාලට පේන වැති දැන් මේකේ පාට ටිකෙන් ටික වෙනස් වෙනවා. මේ වගේ ලස්සන දුඹුරු පාටක් ඒ කියන්නේ ඇම්බර් කලර් එකට ආවම අපි මේකට උණු වතුර මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. මේක පරිස්සමෙන් කරන්න එහෙම නැත්නම් ඔයාලගේ ඇඟට විසිවෙයි. දැන් ස්පැචුලා එකෙන් මම මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන අපි එකතු කරගත්ත වතුර වල sugar syrup එක ටිකක් දිය වෙනකන් මේ වගේ මිශ්‍ර කරගන්නවා. දැන් අපි sugar caramel එක හදාගෙන ඉවරයි. අපි මේක දැන් පුඩින් එක බේක් කරන්න ගන්න භාජනයට මේ විදිහට දාගමු. ඊළඟට භාජනය අඩිය හොඳින් මේ සිරප් එක තැවරෙන විදිහට මෙන්න මේ විදිහට අපි කරකව ගන්නවා. දැන් මේක අපි හොඳින්ම නිවෙන්න තියාගන්න ඕනි. ඒ අතරතුර අපිට පුළුවන් බිත්තර ටික බීට් කරගන්න. ඊළඟට අපි ගත්ත බිත්තර ටික මේ වගේ බෝල් එකකට එකතු කරගෙන හොඳින් බීට් කරගන්නවා. මේ විදිහට හොඳින් පෙන එනකන් අපි මේ බිත්තර ටික බීට් කරගමු. බිත්තර ටික හොඳින් බීට් වුනාම අපේ පුඩින් එක ගොඩාක් මෘදු වෙනවා. දැන් අපේ බිත්තර ටික හොඳින් බීට් වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා නිවෙන්න තියාගත්ත කිරි මිශ්‍රණයත් හොඳින් නිවිලා තියෙන්නේ. ඊළඟට අපි බිත්තර එකට මේ කිරි මිශ්‍රණය එකතු කරගමු. දැන් නැවතත් හොඳින් මේක මිශ්‍ර කරගන්න. දැන් අපි පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපි ඉස්සෙල්ලා නිවෙන්න තියාගත්ත කැරමල් එකත් හොඳින් නිවිලා භාජනයේ පතුලේ සෙට් වෙලා තියෙන්නේ. අපි දැන් මේ කිරි මිශ්‍රණය මේ විදිහට භාජනයට පෙරාගමු. මම දැන් ඔයාලට මේ පුඩින් එක බේක් කරන විදිය පෙන්වන්නම්. අපේ පුඩින් එක තියෙන භාජනයට වඩා ලොකු භාජනයක් අරගෙන මේ විදිහට පුඩින් එක තියාගන්නවා. ඊළඟට පුඩින් එක තියෙන භාජනයෙන් භාගයක් වගේ උසට වෙන්න අපි උණු වතුර එකතු කරගන්නවා. දැන් මේක අවන් එකට දාලා සෙල්සියස් අංශක 180 විනාඩි 30-35 අතර කාලයක් බේක් කරගන්න ඕනි. අවන් එකේ බේක් කරද්දී මේ පුඩින් එක වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඊළඟට මම ඔයාලට රයිස් කුකර් එකේ ස්ටීම් කරන විදිහත් පෙන්වන්නම්. මේ වගේ රයිස් කුකර් එක ඇතුළට නටන උණු වතුර එකතු කරගෙන රයිස් කුකර් එකේ ස්ටීම කොටස මම මේක උඩින් තියා ගන්නවා. ඊළඟට අපේ පුඩින් එක හොඳින් ෆොයිල් එකකින් කවර් කරගෙන මම මේ විදිහට තියා ගන්නවා. ඊළඟට මේ විදිහට රයිස් කුකර් එක වහලා මම මේක ඔන් කර ගන්නවා. දැන් අපි මේක පැය භාගයක් විනාඩි 35ක් අතර කාලයක් හොඳින් ස්ටීම් කරගමු. පුඩින් එක ස්ටීම් කරන අතරතුර ඔයාලා පොඩ්ඩක් රයිස් කුකර් එක ඇතුලේ වතුර ප්‍රමාණය බලන්න. වතුර ප්‍රමාණය අඩු වෙලා නම් තවත් උණු වතුර ටිකක් එකතු කරගන්න. දැන් මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ. අපි දැන් මේක ටූත්පික් එකක් ගහලා බලමු හොඳින් තැඹිලාද කියලා. ටූත්පික් එක හොඳින් පිරිසිදු වෙනවා නම් ඒ කියන්නේ අපේ පුඩින් එක හොඳින් තැඹිලා. දැන් මේ පුඩින් එක හොඳින්ම නිවෙන්න තියාගන්න. ඊළඟට ශීතකරණයේ දාලා පැය දෙකක් පමණ හොඳින් කූල් කරගන්න ඕනි. මේ තියෙන්නේ අපි ශීතකරණයේ තියලා ගත්ත පුඩින් එක. මම මේක හොඳින් පිහියකින් වටේටම බුරුල් කරගත්තා. දැන් අපි මේක පිඟානකට අනිත් පැත්ත හරවගමු. ඔයාලා මේ පුඩින් එක ස්ටීම් කරලා ඉවරුන ගමන්ම මේ වගේ අනිත් පැත්ත හරවන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ පුඩින් එක කැඩෙන්න පුළුවන්. ඒක නිසා හොඳින් ශීතකරණයේ තියලා කූල් වුණාට පස්සේ පිඟානකට අනිත් පැත්ත හරවගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසවත් කිරිපිටි පුඩින් එක. මේ පුඩින් එක ක්‍රීම් කැරමල් පුඩින් එක වගේම ගොඩාක් මෘදු කිරි රසක් තියෙන පුඩින් එකක්. අමුද්‍රව්‍ය කීපයකින් හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් නිසා ඔයාලත් මේ පුඩින් එක හදලා රස විඳින්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ඒ වගේම දුෂානි ස්ටයිරියකටත් සබ්ස්ක්‍රයිබ් වෙන්න. මං ආයෙමත් ඔයාලට රසවත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.